කොච්චර හරි හම්බ කළත් අනුන්ගේ රුපියලක් ගැදීමට වන අවස්ථා නැතුව වුණේ. ඇතැම්බට ජීවත් වන කාලයම නැහුනේ සල්ලිමත්ින්. එහෙත් බැරිවන කාලේ හරි හම්බ කළ සල්ලි තබා තනි නොතනියට අයකවත් නැති ඕ කතානම් කොයිතරම් වෙදද. සියල්ල සිදුවන්නේ බලාපොරොත්තු හා සිහින මතයි. ඒ සියලු දේ හේතන පරිදි සපිරෙන්නේම නැහැ. සිහින මත දුවන සමහර අවස්ථාවල විය යුතු කළ යුතු සමහර යුතුකම්ද මගහැරෙනවා. එසේම මගහැරෙන යුතුකම් වලදී ගුණධර්ම ගෙලෙහි යාමක් කොයි මතින් හෝ සිදුවිය හැකි. මව්පියන් ලෙස ඔබ සල්ලි මත දුවද්දී දරුවන්ගේ යුතුකම් මගහැරුණොත් ඔවුන්ගේ ගුණගරුකකම් පිරිහිය හැකි. ගුණධර්ම වලට වඩා මිල මුදල පිළිගන්නා දරුවන් නිර්මාණය වන්නේ මව්පියන්ගේම වරදෙන්මයි. එය අනිවාර්යෙන් මව්පියන් තේරුම් ගත යුතුයි. දුකේ පැලක ඉපදුනත් දරුවන් ගුණධර්ම වලින් පෝෂණය නොකළහොත් ඔවුන් වැරදි පාරට යොමු වීමේ ඉඩක් තියෙනවා. ඇතැම් විට තම දුප්පත් නිසා දරුවන්ට සුපිරි ජීවිතයක් දෙන්නට වෙහෙසුණු මව්පියන් ඉන්නවා. ඒ සුපිරි ජීවිත තුළ දරුවන්ට තම මව්පියන්ද අමතක වී යනවා. තමන් හිටි පැල්පතද අමතක වී යනවා. මුල අමතක දරුවව දහස් ගණනක් හැදුවත් පළක් නැහැ. මුල මතක එකම එක දරුවද ගෙදරට ගමටම රටටම පුරසඳකි. මේ අතාරිතේ හැම අම්ම කෙනෙකුම හැම තාත්තා කෙනෙකුම පිළිගත යුතුයි. එසේ වුවහොත් නුඹට කිසි දිනක නොවරදිනු ඇති. අද අපි කියන්නේ කොට්ටාව වැඩිහිටි නිවාසයෙන් නැසුණු තවත් දුක්බර කතාවක්. ඒ අම්මට දරුවන් නැත. දරුවන් නැත. එය කෙසේ භාවිත කළ යුතුදැයි කෙනෙක් අතරමං වන තරමට මේ කතාව සංවේදී. සතුටට සැනසුමට එතර පියඹා ගොස් අපසු ගෙදරින විට කිසිවක් නැතිව පාරට වැටුණු අම්මලා ද ඉන්නවා. සිසිලෙන් අම්මගේ කතාව බලාපොරොත්තු මත අතරමං වුණු කතාවක්. දැන් ඇයට අවුරුදු 73ක් පමණ වෙනවා. බොහෝ වැදගත් පෙනුමක් සිසිලෙන් අම්මට තියෙනවා. බැලු පැල්මට රජයේ කන්දරුවක වැඩ කර විශ්‍රාම ගිය හැඩහුරුකමක් ඇසතුයි. තමන්ගේ වියපත්භාවය තුළ හිර වූ ඒ කටුක කටුර කතාව අපට එළියට පෙන තරම් ලස්සනද නැහැ. ඇයට වැදගත් පෙනුමක් තිබුණත් නොවැදගත් ලෙස ඇය දරුවන්ගෙන් බැහැර වී ඇත. ඒ ආදරණීය අම්මා අපට ඇගේ කතාව මෙලෙස කිවා. මගේ මහත්තයා ජේමිස්, එයා වඩුමඩුවක් කළා. අපි දෙන්න විවාහ වුණේ ගෙදර අයගේ නොකමැත්තට. අපේ ගෙදරින් මම ජේමිස් සමග විවාහනුවට එක පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ගෙදර නොකැමැත්තට ගිය නිසා අපේ තාත්තා මට ඉඩම් ලිව්වනේ. අපිට අක්කර ගණන් ඉඩකඩම් තිබුණා. ඒ සේරම මගේ සහෝදර සහෝදරියන්ට බෙදලා දුන්නා. අපේ තාත්තා එපමණටම සැරයි. ජේමිස්ට ඉඩමක් තිබුණනේ. පස්සේ අපි විවාහ වෙලා කුලී ගෙදරක නතර වුණා මීරිගම පැත්තේ. ඒ ගෙදර වඩුමඩුවකුත් දැම්මා. මේ පින් අතරේ අපේ ගෙදරට අලුතින් සමාජිකව එකතු වෙන්න ගත්තා. පුතාලා 3 දිනයි දුවලා 3 දෙනෙකුයි අපිට ලැබුණා. ඒ අය ඉස්කෝලේ යවන්න කන්න බොන්න දෙන්න ජේමිස්ගේ ආදායම ප්‍රමාණවත් වුණේ. ඒ කාලේ ගොඩක් මිනිස්සුන්ට හාල් පොල් ටික තම තමන්ට කියලා වෙනම තිබුණා. ඒත් අපිට හැමවක් තිබුණේ නෑ. අන්තිමේදී මම ජේම්ස්ට කිව්වා මම රට යනවා, අපි ඉඩමක් කරන් ගෙයක් හදාගමු, ළමයින්ට මම වියදම් කරන්නම්, නැත්නම් අපිට ගොඩේමක් නෑ කියලා. ඒ කාලේ අද වගේ මැදපෙරදිග රටවලට ගොඩක් මිනිස්සු ගියේ නෑ. හරිම අඩුවෙන් යන්නේ. ළමයි පුංචිනේ, අපි තියෙන විදියට කාලා ඇඳලා ඉමු. ළමයි ලොකුනාම ඉඩකඩම් ගන්නෙ නැතයි ඔය ඔය දීපංකරේ යන්න ඕනේ කියලා මම ජේම්ස් කිව්වේ. නමුත් අවසින් දවස අපේ පොලේ ආර්ථික වශයෙන් අස්සර වුණා. සිසිලින් අම්මා ඇගේ අතීතයේ සිහට නංගනවා. ජේමිස්ගේ විරෝධය තියදී උනා මම මෙද පෙරදිග රැකියාවකට යන්න සූදානම් වුණා. මාස කිහිපයක් යද්දි මට හේ රැකියාව අවස්ථාව හරි ගියා. ඒ වෙද්දි ලොකු පුතාට අවුරුදු 10 ඩිකිට්ටුයි. බාලමුදුවට අවුරුද්දයි. ජේමිස්ට ළමයි තාල මම මෙද පෙරදිග ගියා. ළමයි බලා ගන්න පස්සේ ජේමිස්ගේ අම්මා උදව්වට ආවා. මට හේ හොඳ ගෙදරක් හම්බුණා. වෙලාවට පඩිය දෙනවා. ඉතින් මම මේ පඩිය ගෙදරම වියදමට ඉවනවා. ළඟ ඉතුරුවත් කලේ නැති තරම්. අද වගේ දුරකතර නෑ. ලියුමක් එන්නේ මාස ගානකට පස්සේ. මම හැම ලියුමකම ලිව්වේ කෑමට බීමට වියදම් අරගෙන ඉතිරි වෙන මුදල් ඉතුරු කරන්න කියලා ඉඩමක් ගන්න. කොහොමත් ඉඩමකට සල්ලි ඉතුරු කරන බව ජේමිස් මට ලියලා එවුවා. මම රටේ ඉඳන් අවුරුදු 2ක් වගේ ඉති ජේමිස්ගෙන් ලියුමක් ආවා. අම්ම නැති වුණා කියලා මගෙන් එනවද කියලා දෙවුවා. මම හෙටියම ගෙයක් ඉඩමක් ගන්න සල්ලි හොයන අරමුණේ. එහෙම ඉති මම ලංකාවට ආවා. ඒ ආවේ නිවාඩුවකට. මම ජේමිස්ට කිව්වා තව සල්ලි ටිකක් හොයාගෙන මම එන්නම්. ඊට පස්සේ මේ කරදර ඉවරයිනි කියලා. ඒ වෙද්දී ඉඩමක් ගන්න තව පොඩි ගාණක් පදි වුණා. කොහොම හරි දරුවන් අඩත්ටි එක ගහද්දි මම දෙවනි වතාවටත් මැද පෙරදිග ගියා. දෙවනි වර ගෙහින් ඉති ලොකු දුව වැඩිවියට පත් වෙන බව ජේමිස් ලියලෙව්වා. මම නැතිව ඒ යුතුයකම් සිද්ධ වුණා. මම මුදල් ලිව්වා. මෙහෙම ඉති ජේමිස් මට ලියු එවනි කාටු වුණා. මම ඒ ගැන අහලා ලියුමක් යවුවා. ඒත් උත්තරයක් ආවේ නෑ. පස්සේ හොයලා හොතිසි කරද්දි ජේමිස් මීරිකම හිටපු කොලීගෙදර අතහැරලා පොල් ගහවල ගිය බව ආරංචි වුණා. ඒ විදිහට ජේම්ස්ට වෙනත් කාන්තාවක් එක්ක සම්බන්ධයක් තිබිලා. එයා එක්ක තමයි ගිහින් තිබුණේ එයාගේ ඉනමකට.
දරුවන් චේමිස් එක්ක ගිහින් තිබුණා. මම රටේ ඉඳලා එවු සල්ලි වලින් චේමිස් ඉඩමක් කරන් ඒක ලොකු පුතාට ලියලා තිබුණා. මෙසේ ඉති ආරංචි වෙති මම හුඟක් කලකිරුණා. ළමයි වුණත් මට අතරේ දෙවිද කියන හැඟීම ඇති වුණා. මොකද අම්ම කෙනෙක් විදියට අවුරුදු 4ක්ම ළමයි ළඟ නැහැ. එයාලට මාව ගණක් නැතිව ගියා. පස්සේ මම තීරණය කරා දැන් මට යන්න තැනක් නැහැ. ලංකාවට ගියොත් අස්වරණ වෙනවා. තවත් කාලයක් මේ රටේම රස්සාව කරලා කීයකයි හොයාගෙනම ලංකාවට එනවා කියලා. සෙසිලි නම් මින් පස්සේ අවුරුදු ගණක් පෙද පෙරදිග එක දිගට රැකියාව කළා. ඇයි නැවත වරක් ලංකාවට පැමිණ ඇගේ ගෙදරට ගියා. එසේ කියත් සෙසිලි නම්මට ලැබුණේ කෞරවාදරයක් නොව අවඥාවකේ නින්දා ගොඩකේ. සෙසිලි නම් යාලිත් මෙද පෙරදිග ගියා. මෙලෙස ජීවිත කාලයේ දිගු කාලයක් මෙද පෙරදිග වුණා. අවුරුදු 15ක් විතර විටින් විට මෙද පෙරදිග හිටියා. එහෙම ඉඳලා වයස්ගත වීගෙන මම කල්පනා කළා ලංකාවට ගෙහින් ඉඩමක් කරන් ගෙයක් හදා ගන්න ඕනි කියලා. පස්සේ මම ලංකාවට ආවා. ඉතිරි කරගත් සල්ලි කොටසක් වේදම් කරලා ඉඩම් කැල්ලක් අරගෙන ඒක ගෙයකුත් හදාගත්තා. මේ වැඩවලට අපේ ඥාති පුතෙක් මට උදව් කළා. කාලයක් යද්දී මම සෑහෙන අස්නනීප වුණා. දියවැඩියාව කොලෙස්ටරෝල් මේ සේරම එක්ක ඇඟ වේවුරනවා. තනියම ඇවිදින්න අමාරු වුණා. ඒවට මම බේත් ගත්තේ පුත්කලික රෝහල් වලින්. රෝහල් වලට ගියේ සල්ලි වලට කොලියට ගත්ත වාහන වල. අවුරුදු කීපයක් යද්දී වෛද්‍ය පරීක්ෂණ වලට අනිත්‍යතම එක ඉතුරු වුණ සල්ලිත් වේදම් වුණා. පස්සේ මම දරුවන්ට ලියුම් දැම්මා. ඇවිත් මට උදව් කරන්න කියලා. දවසක් එකතු වෙත් මාව බලන්න ආවා. එයාත් විවාහ වෙලා දරුවෙක්. එයා කිව්වා අම්මා පෝ බැලුවේ නෑනේ තාත්තා තමයි ළඟ ඉඳන් බැලුවේ කියලා. එයා නොහිටින් අපි පස් දෙනා නන්නතරේ අයියා තමව තැරිය ඒක නිසා කියලා. ඒදෝ ඇරෙන්නේ කිසිම දරුවෙක් මව බලන්න ආවේ නෑ. පස්සේ ගෙවල් ළඟ වයසක ගෑනු මිනිස්සෙක් මගේ තනි නොතනියට සමහරදාට එනවා. ඒ ඇරෙන්නේ කිසි කෙනෙක් නැතිව හරියට අහසින් ලෝකෙට පාත් වුණා වගේ මම තනි වුණා. සිසිලින් අම්ම පසුතැවිලි වෙනවා. දරුවන්ට සැමියාට ඇයිගෙන් ආදරයක් සෙවණක් නොලැබීම පීරණ බිට හේතු වන බව ඇයි පිළිගන්නවා. ගෙදරට වමනා කලමනා ගන්න බේත් ටික ගන්න සල්ලි නැතුණාම මම පොල දවසට ගෙහින් පුටුවක් තියාගෙන හිඟා කෑවා. උදේ ඉඳන් හවස වෙනකන් හිටියම එළවලු ටිකකුත් අයාගෙන අතට කීයක් හරිත් ලැබෙනවා. මේ විදියට කාලයක්ම පොල දවසට ඇවිත් හිඟා කෑවා. පස්සේ මගේ විස්තරය ආණ්ඩුවේ කාන්තරුවට ලිව්වම ඒ අය ඇවිත් මගේ කැමැත්ත පිට වැඩිහිටි නිවාසයකට යොමු කළා. ඇත්තම කියනවා නම් මම සල්ලි හෙව්වේ දරුවන්ට හෙට දවසක් සඳහා මහපොළව ඉඩමක් කරන් දෙන්න. එතනදි සල්ලි නිසා කළ යුතු ඇතැම් මනුෂ්‍ය දේවල් අතපස වුණා. අවුරුදු ගණන පිටරට බැල මෙහෙවර කරලා එව සල්ලි වලින් ඉඩම ගත්ත පුතාවත් මාව බලන්න ආවේ නැහැ. ඒ අය විවාහ වෙලා සතුටින් ඉන්නවා. අපේ චේමිස් දැන් අවුරුදු 4කට 5කට කලින් මිය ගියා කියලා ආරච්චි වුණා. දරුවා ළඟ ආදරෙන් සෙනෙහසෙන් එන්න පුළුවන් එක දවසද ඒක මගහරින්න එපා කියලා මම මේ ලෝකේ ඉන්න හැම දෙමව්පියන්ටම කියනවා. සල්ලි වස්සෝ මොනව තිබුණත් වැඩක් නැහැ දරුවන්ට මව්පියන් තිය යුතු දේ නොදුන්නා. අපිට ඒව තේරුම් යනකොට කල්කට වුණා වැඩි. ඒ නිසා කාලයක් තනිකඩව හිටියා. ඊට පස්සේ පොළවල් ගානේ හිඟා ගියා. දැන් වැඩිහිටි නිවාසෙක මේ දේවල් ඇත්තමයි හොඳ පාඩම් කියලා සිසිලින් අම්ම කිව්වා. ඇය ජීවිතේ තමන්ගේ සැමියගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා රට රැකියාවට ගියත් අන්තිමේදී ඇයට දරුවන්ගේ ආදරේවත් සැමියගේ ආදරේවත් ලැබුණේ නැහැ. දුක් මහන්සි වෙලා රට ගිහිල්ලා සල්ලි හම්බ කරලා සැමියටයි දරුවන් වෙනුවෙනුයි එව්වත් ඒ වෙනුවෙන් සැමියා වෙන කසාදෙක යන්න ගියා. දරුවන්ට ඉඩකඩම් ලියලා දීලා තාත්තා පැත්තකට වුණා. අන්තිමේදී අම්ම කොයිතරම් රට රැකියාවකට ගිහිල්ලා මිල මුදල් හම්බ කරලා තමන්ගේ දරු පවුල වෙත එව්වත් ඒ දේවල් ගැන කිසිම ගාණක් ඒ දරුවන්ට තිබුණේ නැහැ. අම්මගේ ආදරය උණුහුම නොලැබුණු හින්දා ඒ දරුවන්ට අම්ම ගැන කිසිම ආදරයක් කැක්කමක් තිබුණේ නැහැ. ඇත්තටම අම්මා ළඟ නැතුව කොයිතරම් සල්ලි මිල මුදල් තිබුණත් වැදගත් වෙන්නේ නැහැ කියන එක සිසිලින් අම්ම හෙළි කරන්නේ ඇයිගේ ජීවන අත්දැකීමෙන්මයි. අදටත් අපේ රටේ බොහෝ දෙනෙකු රට රැකියාවලට යන්නේ දරුවන් තමන්ගේ තාත්තා ළඟට දාලා. එතකොට ඒ දරුවන්ට අම්මගෙන් ලැබෙන්න ඕන ආදරය සෙනෙහස ලැබෙන්නේ නැහැ. ඒ දරුවෝ අම්මගෙන් ඈත් වෙනවා. අම්මල යන්නේ සල්ලි හොයන්නේ. හැබැයි ඒ අම්මල කවදකාරී සල්ලි හොයාගෙන ලංකාවට ආවට පස්සේ ඒ අම්මට අර දරුවන්ගේ ආදරය සෙනෙහස කියන දේ ලැබෙන්නේ නැහැ. ඒ දරුවන්ටත් අම්මගේ ආදරය කියන දේ මහලුකොට දැනෙන්නේ නැහැ. අන්තිමේදී ඒ අම්ම තනි වෙනවා. ඇත්තෙන්ම අපේ රටේ මෙවැනි කතා නම් සිය දහස් ගණනකුත් ඇති. දරුවන්ට අවශ්‍ය වෙන්නේ මිල මුදල් වලටත් වඩා දෙමව්පියන්ගේ ආදරය සහ සෙනෙහසයි. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් කරන්න. දිගටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගම. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.